ම ආචාරි න්දිම විජයගුණ වර්දන. මම හිතනවා වික්ට අයිවන් මහත්මයාගේ කතාවම හොඳ ඕනපූර්ණයක් සිද්ධ වනා අපි මේ කරන වැඩේ තිබෙන වැදගත්කම සහ මේ රටට මේ වෙලාවෙදි මේ රටේ ජනතාවට අවශ්‍ය කරන, ඥානය මේ හරහා ගෙනගිහිල්ලා රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වලට මාර්ගය සාදාදීම. අපි අපි ප්‍රතික්ෂේප කරා හැමවෙලාවෙමවාගේ කලකෝලාහල කරගනිමින් ඇතිකරගන්න සූදානම් වන දේශපාලනික වෙන ස්වීම් පිළිබඳව. අපිට ඕන කරනවා නියම ප්‍රතිසංවිධානාත්මක ක්‍රියාවලියකට මේ රට ඇතුළත්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර ගැනීම සඳහා ජනතාව දැනුවත්වීම ඒ වගේම දේශපාලකින් දැනුවත්වීම. ඒ වගේම රටේ නායකින් දැනුවත්වීම මේකකිත්තාමත්ම වැදගත්වයෙනවා. රටක් නිර්ණායකයක් බාට රටේ පැවැත්ම රටේ අනාගතය රට තිබෙන තත්වය, ඉහලට ඔසවා තබනනම් අනිවාරයෙන්ම ඒ රටේ නායකයි, ඒරටේ සමාජයේ සිටින සමාජ ක්‍රියාවලියට සම්බන්ධ වන නායකයින් සහත් තරුණයින් ඇතුළුව මුළුමහත් රට වැසියන්ම මේ කර්තාවයට එකතුවේ යුතුයි. කොහොමද මම වැඩිය කතා කරන්න ඕන කරන්නේ මම චටිදයක් කතා කරන්න ඕන කොහොමද ලංකාවේ ජනතාව, මේ කටයුතුවලට සම්බන්ධවෙන්නේ අඩ්ඩුම තරමේ මේ අපිට තිබෙන වියසනය පිළිබඳවක් කතේයට අවබෝධයක් නැත්නම්. අපිට තිබෙන කඩාාවටීමම පිළිබඳවක් කතේයට අවබෝධයක් නැත්තම්. මම දන්නේන සමහර අය කොහොමද තාමත් තමන්ගේ ජීවිතයේ සාමාන්‍ය එදිනිෙදා විදියටම කටයුතු කරගෙන් යන්නේ මේ රටේ තිබෙන වැටීම පිළිබඳවේ අයට දැනන්නේ නැතිව. තේරුම් ගනි නැතිව. අපේ දරුවන් තරුණ දරුවන් අද හැම අම්මකිෙනෙක්ටම හැම තාත්තකිෙනෙක්ට මූමනාව තිබෙන කොහොම හරි මේ රටින් පිට රටකට යවන්න. එතිකොට කෞද මේ රටේ අනාගතය භාරගන්නන්න අනාගත පරපුර. අපිටදැන් අපි අපි එක පැත්තකින් විතර. අපි කියනවානේ ආර්ථික මේ වැටීම දේශපාලනිික වැටීම කියල බලාගෙන ගිහාම අපේ සමාජයේ අනාගත පරපුරොත් අපේ වැටීමක් සේද වෙලා තිබෙනවා. අපිට අපේ තරුණයනු අපෙන් ඇත් වෙලාගේ හිල්ල තිබෙන්නේ. අපිට ඒ නිසා මුලු මහත් දැවන්ත සමාජයටම, මේ කටයුත්තට උර දෙන්න අනි වාරෙන්ම සිද්ධ වෙනවා. මේ රට හොඳ දැනකට ගේන්න නම්. රටේ හැම්ම කෙනෙක්ටම මේ අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. කොහොම ද අවබෝධ කරගන්නේ අපි ඒ ගැන කියවන්නේ නැත්නම්. අපි ඒ ගැන දකින්නේ නැත්නම්. ලියන්නේ නැත්නම්, මේකට එකතු වන්නේ නැත්නම්. හැම්ම කෙනෙක්ටම යුතුකමක් තිබෙනවා තමන්ගේ රට පිළිබඳව තමන්ගේ වැඩකොට සකරන්න. මම හිතනවා. හොඳම නිදසුනක් තමයි වික්ටයිවන් මහත්තය ගත්තේ විශේෂෙන්ම දකුණු අප්‍රිකාව. දකුණු අප්‍රිකාව තරම් ප්‍රශ්නවලට මැදිහත් වෙලා ආර්ථිකේ වැටෙන්නතුව ගෝත්‍රික විදිහයට සමාජයේ එකක කණ්ඩායම් විදිහයටට බෙදිලා භාෂාවන් විශාල ප්‍රමාණයක් කතා කරමින් විශාල විදිහේ ඇදැහහිම් කරමින් සිටින වෙනස්ම විදිහේ කණ්ඩායම් එකම තැනකට දේශපාලනිකව. එකම තැනකට තමන්ගේ රටක් විදියට. එකම කොටසක් විදියට සමාජයම එකට ගෙනාපු හොඳ ව්‍යවස්ථාවක් ඒ රටේ ඇතිකරගෙන තිබුණා. ඇතිකරගත්තා. ඒ ව්‍යවස්ථාව ඇතිකර ගැනීමට ඒ රටේ නායකන්ගේ පුදුම කැපවීමක් කර. ඔබ කවුරුද දන්නෝ නිසන් මැන්ඩෙල පු අපි අපි දන්නවා ඇතුමා විශාල තමන්ගේ ජීවිත කාලෙ කොටසක් මේට කැපකරක් කියෙන. හැබැයි. නායකයක් විදිහට තමන්ගේ රටට ඒ වැඩේ එතුමා කරලා. මුල්ල හත් රටම හොඳ ප්‍රතිඵලයක් ලබා දුන්නා. මම පුංචි දෙයක් කියල මගේ කතාව නතර කරනවා. ඔබ හැම කෙනෙක්ටම අද හුවකායට ස්මර්ට ෆෝන්ස් තිබෙනවා. අපි හැම වෙලා එම ස්මර්්ෆෝන් එක අපේ ෆෝටෝස් දකින වයහෙමත් නැත්නම් මාර්්‍යය දකිනවා. හැබැයි අද ලෝකය තිබෙන්නේ කොයි තැනකද කියන අඩුම තරමී. ඔබ ස්මර්ට ෆෝන් එක තුළින් වක්කත් දකින්නේ නෑ මට ඒකයි තිබෙන කලකිරීම. ඔබ අඩුම තරමි ස්මාර්ට් ෆෝන් එකින් දකින්නේ නෑ. ඔබ ඉන්න මොනතරම් වැටිච්ච මානසිකත්ව තත්කද කියන එක. ඔබේ ස්මාර්ට් ෆෝන් එක තුළට ගිහිල්ලා. ඔබට එක දෙයක් මම කියන්නම්. ආතර්සි කලාක් ලංකාවේ ජීවිතය නැති අවසානයේ ගතකරපු බුද්ධාගම වැළදගත්තයි කියන අපි කවුරුද්දන්න සයින්ටිස් කෙනෙක්. ආතර්සි ක්ලාක්ගේ නම ප්‍රචලිතවෙන්නේ චන්ද්‍රිකා තාක්ෂණය ලෝකයට හැඳුන්වා දුන්න සයින්ටිස් විදිහටයි. විද්‍යාඥා විදිහටයි. දැන් ලංකාවේ චන්ද්‍රිකා තාක්ෂණය තිබෙන්නේ කොතනද. මං මේ කියන්නේ මේකයි. අපේ රටේ ජීවිතය අවසාන කාලය ගතකරපු විද්‍යාඥ්ඥයා හඳුන්වාදුන් තාක්ෂණය මේ ලංකාවට හඳුන්වා දුන්නේ නැහැ. ලෝක වටේම ඉඳගෙන ඉතාමත් හොඳින් ලංකාවෙන් අධ්‍යාපනය කරගෙන ගිහිල්ල ඉන්න විද්‍යාඥඥවරුන් සිටිනවා ලංකාව පිළිබඳව අද ඒ අය කතා කරන්නේ ඒ අයගේ දැක්මෙන් පමණයි. මං ඇයි මේක කියන්නේ? චන්ද්‍රිකා තාක්ෂණය නැතිව ලෝකය ඉදිරියට යන්න නෑ හෙටල් දෝකය. ඔට තාහම ඒ එක දැනන්නේ නෑ. අද යුද්ධය තිබෙන්නේ මේ මහපොල්ල වෙනවෙයි මේ උඩ අහස්සෙයි. ඔබ තාමත් අහසෙන් ප්‍රයෝජන අරගෙන නෑ. මේලට ගොඩබිමෙන් ප්‍රයෝජන ගත්තෙත්න මුහුදම් ප්‍රයෝජන ගත්තයත්න අහසන් ප්‍රයෝජන ගත්තයෙත්නෑ. බූගතය ගතයෙන් ප්‍රයෝජන ගත්තයෙත්න. අඩුමතර්ම මේලට බූගත්ත තිබෙන ද්‍රේමොනාද කියනෙකවත් ඔ බහඳුනා ගත්තිනෑ. ඔබ අතේ තිබෙන ෆෝන් එකෙන් නිකං බලන්න චන්ද්‍රිකා තාක්ෂණය ගැන කෞද අද ඉති ඉස්සරහැඟන්න කියෙලා. මම ඔබේ ෆෝන් එකට අඩුමතරමේ දවසකට රුපියල් සීයක්වත් ඔබ කාඩ්ඩකක් දානවා. ගනං හැදල බැලුවත් ලංකාවේ මුදල්, රුපියල් සීය බැගෙන් දාන ජනතාව. සියල්ලුම මුදල් අපියාවන්නේ පිටටයි. ඔබට රට දියුණු කරන්න ඕන කියන චින්තනය හදාගන්නවක්කත් ඔබ තාම අවබෝධ කරගෙන නෑ. ඔබ දන්නේ නැතිබාවක්කත් ඔබ අවබෝධ කරෙන නෑ. හය දෙදාස් විසි දෙ ජනවාරි වෙනකොට සැටලයිස් විතරක් හද්හසකට වඩා ඔර්බිට්ට එක මුදා හැරල තිබෙන ලෝකයේ රටවල් අසුවකට වඩා වැඩි රටවල් ප්‍රමාණයක්. ඇමරිකාවයි දෙදස් නමසි අනුනමයකට හිමිකම් කරනවා සියලුම ඕර්බිට් වල වැ සැටලයිට් සියල්ලම සක්‍රීිය වැඩ කරනවා. අපේ අපි දැකලතිරෙන මදුරුගුලියක් අර මදුරෝ අපේ පෘතුවිය වටේ මදුරුගුලියක් ඇවිදිනව වගේ සැටලයි් ප්‍රමාණයක් මේ වෙනකට වැඩ කරනවා. එතකොට ඒ සැටලයිට් වලින් තමයි ලෝකය හසුර වන්නේ. එතන තමයි අද අලුත් තාක්ෂණය නිර්මාණය වන්නේ. එතන තමයි තවත් රටකින් තවත් රටකට යවනෑ. ඒකට කියන්නේ ප්‍රහාරය ප්‍රහාරය වලක්වන්න පුළුවන් සටලායිට්ටකයිදල. ඒ යවන ගුවනේසිට යවන වෙඩිල්ල වෙන තැනකට හසරුවන්න පුළුවන්. ලෝකය අද තිබෙන්නේ කොච්චර වෙනස් තැනකද කියන එක අඩුම තරමිමීරටේ නායකන්ට කතා කරන්න බෑ ඒ අය කතා කරන දේවල් පාර්ලිමීන්තුුව ඇතුළේ දහනම වන සතවර්ෂයටත් වඩා පරණයි. මට කියන්න තියෙන් නෙච්චරයි. ඒ අය කතා කරන්නේ අවුරු දෙදා ස් පන්සිීකට ඉහල කතා කරපු අපි දන්නා බුද්ධාගම ලංකාවට ගෙනයනකොට හිටපු රජ්ජුරුවන්ගේ පස්සේ මවාගේකයි මවාගිකාලි රජුරෝගගේකයි යට කතා කරනවා. අපේ තරුණ ළමයින් සිටින්නේ වෙනමම තැනක. ළමයින්ගේ ඥානයේ තිබෙන්නේ වෙනත් ඇැනක ලමයින් කියවන්නේ වෙනත් දේවල් ලමයින් අද සෙල්ලන් කරන්නේ ඇවිදිනසෙල්ලන්නන්නේෙලේ කම්පියුට ගේම්ස් කරන්නේ එහමනං අපේ රටේ ව්‍යවස්ථාවත් වෙනස්විය යුත්තේ ඒ තරුණයාගේ මනසතත් ගැලපෙන විදිහටයි තවත් කාලෙකට මේරකේ අනන්‍යතාවය, මේ රටේ ශක්තිය, මේ රටේ ආර්ථිකය, මේ රටේ කෘෂිකර්මය, මේ රටේ වැඩෙහිටි පරපුර සහ මේ රටේ තරුණ පරපුර. මේ සියල්ලන්ගේෙම සුසංයෝගය එකට එකතු වෙන්න ඉතාමත් හොඳ ජාතික ව්‍යාපාරයක් ගොඩනැගේ යුතුයි. අන්න ඒ කර්තාවය කරන්න තමයි අපේ රටේ ජනතාව අවබෝධ කරගත යුතුවන්නේ. ඔබට අවබෝධ වන්නේ නැත්නම් මම් මේ කියනදේ. තාමත් ඔබ ඉන්නේ ඔබ තාම දන්න නෑ ඔබට දන්න නෑ කියන එක දැන දැත්තියෙන තැනයි. ඒනිසා අද ඉඳලවක්කත්. ඔ බිට්ට එක ගැන කියවන්න පටන් ගන්න. මොකක්ද උඩුගුවනේ සිද්ධ වන්නේ කියන එක ඉගෙන ගන්න. චීනය කොහොමද ඒතැනට පත්වනේ කියෙක ඉගෙන ගන්න. එක්දා සමසේ අනුගණන් වල එක්දා සමසේ පන සහයේ මිලියන පනහක් චීන ජනතාව මැරන කණ්ඩබොන්න නැතුව. හැබැයි ඒගොලු නැතිවුණ කියලා නැතිවෙලා නෑ. නැගී සිටල්ල තිබෙනවා. එ මේ රශියාව නැතිවුණනා කියල නෑ එක්දසස අනූතුන වෙනකොට ආහාර නැති කාලයක් ඉතාමත් දරුණතුම. නැතිවුනාා කියල නෑ නැගීසිල්ල තිබෙනවා. ලංකාව නැතිවුනා කියල වැැකිලගිහිල්ල තිබෙනවා නම්. අපි අපිට තිබෙන්නේ තවමත් අපේ මෝලේ වැඩකරන්නැති සිින්ද්‍රම් එකයි. එහමම් අපි ඒකට බෙත් ලබා ගන්න්ඩඕන අපේ ඒ මොලේ තිබෙන වැඩ කරන්න ඇති ශෛල වැඩකිරීමේ ශෛල බවට පත් කරගන්න ඔබට ගෙදර පුටුවකට වෙලා ඉඳගෙන ෆෝන් එක විතරක් අතේතියාගෙන බලාගෙන මේ රට වෙනස් කරන්න බෑ. ශක්‍රීියව මේ රට බිම්මට්ට මේ වැඩ කරන මිනිස්සු ාට පත්වෙන් ඕනේ රට හදන්න ඔබ හැදෙන් නෙවෙයි රට හදන් රට හදනකොට ඔබ හැදෙන්න්න මේ දැන් අපේ ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනම ඔවුන් හැදිලතිබෙනවා. හැබැයි රට හැදිලනෑ. අවරුදු හැත්තාවක් තිස්සේ අපි ඉල්ලන රට හැදිලනෑ. හදන විදිහ කියන්නත් නෑ. ඒක කියන කෙනෙක්ට කරන්න දෙන්නෙක් නෑ කතා කරන්න දෙන්නෙත් නෑ. එහෙමනම් සමාජයේ වෙනස්කම් සිදුව යුතුයි. පරිවර්තනය අනිවාරයෙන්ම සිද්ධ වෙනවා අම රට තුළ පරිවර්තනය විය යුත්තේ හරියාකාරයටයි. නියම. ඥ්‍යායාත්මක මේ රටේ සිටින සියලුම ජනතාවගේ සිතුම් පැතුම්වලට ඒ ජනතාවට ලැබිය යුතු වර ප්‍රසාද. ඔහුගේ බලයමතවක්කත් ඔහුගේ ආගම මතවක්කත් ඔහුගේ ජාතිය මතවක්කත් ඔහුගේ එහෙමත් නැතිනම් වෙනත් අඩුපාඩුවක් කිය කියන්නේ අපි දන්නවා ලංකාවේ මිලියන එකයි දශම හයක් සිටිනවා. අඩු පාඩු සහිත ජනතාවක් සිටින. ඒ අය සිටින්නේ විශේෂ අවශ්‍යතා කණ්ඩායම් විදිහටයි. අඳ ගොලු බිහිරේ අත්පා කැඩිච්ච මේ ආදී විදිහේ නොයෙක් වර්ගේ අවශ්‍යත. මේ අගේ ප්‍රශ්න වලට වක්කත් විසුදුවම් ඇවිල්ලනෑ. සමහරය මගෙන් ඇවිල්ල අහන කකුල කොටසේ තිබෙන ඉතුරු කොටස හදාගන්න පුළුවන් ලංකාව ආයතනයක් තිබෙනවාද කියලා. පොඩ්ඩි දේවල් වක්කත් රජය ප හැදිලියෝ උත්සාහ කරගෙන කරන්න උත්සාහයක් අරගෙනනෑ. අවුරුදු ගානක්ති සෙමේරටේ සිටින. එවැනි අයගේ ප්‍රශ්නවත් විසින්දලනෑ කාන්තාවන්ගේ ප්‍රශ්න විසන්දලනෑ. අපේ අම්මලාව මැද පෙරදික යවනි එක නතර කරන්න කිසිම මන්ත්‍රීවරෙක්ට පුලුවන් වෙලා නෑ. මම කියනවා ඒක නතර කරන්න කියලා. ඔබලා ඔබලාගේ අම්මට ගරු කරන්න ඉගෙන ගන්නේ නැත්නම් ඔබගේ සමාජය ගොඩනගන්නේෙ නෑ. කාන්තාව ආරක්ෂා කරන්නේ නැත්තම් ඔබේ සමාජයේ ගොඩනගෙන්න්නේෙ නෑ. ඔබේ දියනී ඔබේ සම්පත විය යුත්තුයි ඉගෙදර. ඔබේ අම්මා ඔබේ ගෙදර සිින ආරක්ෂා කරන්න ඕන කරන කෙන. තාත්තා පිටගිහිල රැකියාව කරගෙන ස සියලුදේ උපයගෙන ගෙනල්ල අම්මගේ අතටගෙන්න්නේ අම්මාට තිබෙන ගෞරවේ ආදරය ශක්තිය සියල්ල නිසා. මේක සමාජය වෙනස් කරන්න නම් අනිවාරයෙන්ම මේ රටේ ජනතාව එය තේරු මරගෙන සමාජය වෙනස් කළ හැකි ඉතාමත්. ආදර්ශයක් විදිහට සිටින පුද්ගල චරිත කතාකරන කටහඬවල්, ඒ අය සමග එකතුවේ යුතුයි. ම හිතනෝ ඔබට වැටහේවි මාමේ කතා කරන දේ කියලා ස්තුයි.